නමවෙන්ද ගත ක්‍රියාමාර්ගයේ පස්සේ දිගින් දිගටම ප්‍රශ්න විසඳනවා වෙනුවට මේ ක්‍රියාමාර්ගවල යෙදුන අයට තමයි බලපෑම් කරමින් එන්නේ. ඒක ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම තීරණයක් කරන් තියනවා මේ සති දෙක තුල අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු මේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙයි. අපි වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් මේ ක්‍රියාමාර්ගය අපි ගන්නවා. අපි පැහැදිලිවම කියනවා අගෝස්තු 2 වෙනිදා මේ ක්‍රියාමාර්ගය අවසන් වෙනවා. ඊළඟ ක්‍රියාමාර්ගය ප්‍රකාශ කරපත් කරනවා. 7:30 කියන කාල සීමාව තුල පැවැත්වෙන රාජකාරිවල පමණයි යෙදෙන්නේ. ඒ අනුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සහ 7:30 සිට 1:30 දක්වා වූ විෂය බාහිර ක්‍රියාකාරකම් වලද නිරත වෙනවා. ඉන් එහා ඌ කිසිම වෘත්තීය රාජකාරියක අපි නියැලෙන්නේ නැහැ. විදුහල්පතිවරු විදියට අපි සියලු දෙනා ඒකවන්ව හෙට උදේ 8ට අපි අපේ ෆෝන් ඕෆ් කරගන්නවා. අපි රාජකාරියට ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. රාජකාරී දුරකථනයෙන් විතරයි අපි කටයුතු කරන්නේ. ඊළඟට 7:30 විතරයි අපි කටයුතු කරන්නේ. කලාපෙන් එහෙම නැත්නම් කොට්ටාසෙන් එහෙම නැත්නම් පලාතෙන් නැත්නම් අමාත්‍යාංශ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගි වෙන්නේ නැහැ. අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ දැනුම් දීලා තියෙනවා අධ්‍යාපන ලේකම්වරයාට. මේ අතර හෙට පැවැත්වෙන අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක්දයි අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. හෙට ආරම්භ වෙන ගුරුවරුන්ගේ අකුරට වැඩ කිරීමේ වැඩපිළිවෙලට ඔබතුමාලාගේ සහය ලැබෙනවාද කියලා. ඒක දේශපාලනික කාරණයක්. ඒක හරි. අපේ වෘත්තීය සංගම් අංශයෙන් ඒ ගැන අහන්නුන් කෙසේ වෙතත් අපි පැහැදිලිව කියන්නේ වෘත්තීය අයිතිවාසිකමක් හෙලා දකින්න ප්‍රතිපත්තියක් අපි නැහැ. ඒකට පැහැදිලි සංවාදයක් තියෙන්න ඕනේ. එතකොට හෙටදී කරන්නේ මොකද්ද, දවස් කීයක් තියෙද කියන එක නිශ්චිතත් නැහැ. නමුත් ඒ වගේම අපි ප්‍රතිපත්තියක් ඇරෙන්න පැහැදිලි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ සංක්‍රාන්තික යුගයේ ප්‍රවේශමෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙන්න ඕනේ කියන එක අපි කියලා තියෙනවා. දැන් අපි එහෙම ආන්න හේතු වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහ මහත්තයත් ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ගෙනියන තැන ඉන්නවා. ඒකයි අපි ඔබතුමන්ලාගේ පුන පුන අහන්නේ මේ ජාතික ජන බලවේගයේ මේකට සහාය දෙනවද කියලා. නෑ, දැන් හෙට තියෙන වෘත්තීය ක්‍රියාමාර්ගයේ දවසක් තියෙන එකද දවස් කීපයක් තියෙන එකද පාසල් කඩා කප්පල් වෙනවද කියන එක පිළිබඳ කිසිම දැනීමක් අපිට අද වෙනකොට නෑනේ. සමහර වෙලාවට අකුරට වැඩ කිරීම ගැන එක දවසකින් රජයට කිසියම් පණිවිඩයක් දෙන්න මුණා. එහෙම පණිවිඩයක් දෙනවා නම් ඒක කිසිම වැරද්දක් නෑ. පාසල් කියන්නේ දරුවොත් එක්ක සජීවීව වැඩ කරන ආයතන. මේ ආයතනවල විරෝධතාවයක් කීමේදී ඒවා කරන්නට පුළුවන් සහ කරන්නට බැරි ක්‍රියාමාර්ගයන් තිබෙනවා. කිසිවක්ම මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙවෙයි. තවන්ගේ වැඩ පැවැත්ම උදෙසා යෝජනා කරනු ලබන හුරතල් සිඟිති වැඩ හැටියට තමයි අපි මේවා දකින්නේ. ඒ නිසා සියලු ගුරුවරු සාමාන්‍ය පරිදි අපි පාසල්වල හිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා. පාසල් පිළිබඳව සබුද්ධිකව හිතන්නට විඥානයක් නැති වෘත්තීය සංගම් නායකයෝ කියා ගන්නා පිරිස් කරන මේ සිඟිති විහිළු වලට මේ රටේ ගුරුවරු තවදුරටත් රැවටෙන්නේ නැහැ.